හොඳයි සාදුකාරයක් පවත්වන්න හැම දෙනා නමස්කාරයේ කියන්න පන්සිල් සමාදංවෙන් saang ග්caමි දම saang ග්caමි සgang saang ග්චමි දුතිියන් පිබුද්හන් saන ගචමි දතිියන් පිදංමං සරනං ගච්චමි දතිියං පිසගං සරනං ගච්චමි තතින් පිබුද්ධන් සරනං ගච්චමි තතිියං පිදංමං සරනං ගච්චමි තතිියං pisිසgang සරනං ගච්චමි පනතිපතාවිරමනී සිකාපදං සමාධියමි දින්නධනවරමනිි සිකාපදං සමාධියමි කාමේ සුමිච්චාචාරවරමනිි සක්කාපදං සමාධයාමි මුසාවාදවරමනිි සිකාපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමා දටනාවේරමනිි සිකාපදං සමාධයාමි සමන්තා චක්හවාලිසු අත්‍රගච්චන්තුදී වෙතා සද්හන්මං මනිරාජස්සෙ සුනංතු සග්ග මොක්හැදන් දංමස් සවෙන කාලෝ අයං බදංතා දංමස් සවෙනෙ කාලෝ අයං බදංතා දංමස් සවනෙ කාලෝ අයං බදංතා නමුතස්සෙ භගෙවෙතු අරහතු සංමා සංබුදත්දස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතු සංමා සංබුත්දස්සෙ නමුතස්න්සේ භගෙවෙතු අරහතු සංමා සංබුතුන් දසන්ස වාරිජෝාවතලකිත්තෝ ඕකමෝකත උම්බතෝ පරිපපංද තිදංචිත්තං මාරදියං පාතවේ ඒ බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි දුරකතර ගෙවාගෙන අද මේ විහාරස්ථානයට පැමිණිලා අපි හැමෝම ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත අද මේ පින්ක මෙෙහි විශේෂ දායකත්වය දරල කටයුතු කරන්නේ ගාල්ල කොස්ගොඩ දෙටු ජනපදයෙහි විද්‍යා සමාධි විජේසය කර බෞද්ධ මධ්‍යස්ථානාධිපති. අතපත්තු කන්දේ විමලසාර අපේ හාමුදුරු. හැවිට හරි සතුටු හාමුදුරුවනේ අද වෙනදාපි මෙතන බණක අද්දිි හාමුරුවරු නෑ. අද අප හාමුදුරුවොත් වැඩයිද්දි අපිට මේ පින්කම සිද්ධ කරන්න සිදු වෙලා තියෙනවා. ඔබවහන්සේගේ වැඩමවීමත් භාග්‍යයක් කොට සලකමින් අගය කරමින් අද මේ පින්කම හිදායකත්වය දරන අනිත් අය දෙ අන්දර පනස් අටෙන් අට කළුගල පන්සලපාර ලිපිණිහි පදිංචි රේණුකා මීගහාාවත්ත මහත්මිය, සමං ජයතුංග මහත්ම යන දෙපල ඇතුළු පවුලේ අයත් ජගත් මීහිගහවත්ත තිලක් මීගාවත්ත චන්ද්‍රකාන්ති මීගාවත්ත අරුණා කුමාරි මීගහවත්ත දමිත් මීගාවත්ත යන පවුලේ දූදරු වන් නැතුළු බෑනවරුන් ලේලුවරුන් මනුපුරු මිනිපිරියන් පවුලෙ ඥාතෙන් දැංහාමුදුරුවත් ඥාතිය නේද හාමුදුරුව මූලි කස්ථානය තබාගෙන අනිත් අයත් එකතුනා පින්කම වටා පිරිසක් එකතු වෙලත් ඉන්න. අප පොඩි දරුවොත් ගොඩ දෙනෙක් එෙන්නවා නේද. කවුරුත් එක් එකතු වෙලා මේ පින්කම සිද්ධ කරල බලාපොරොත්තු වෙන්නේ මීට වසර තුනකට පෙර අභාවයට පත් මීගහවත්තගේ රණවීර පියාණන්ට පින් අනුමෝදං කරන්න තාත්තා අමුදුරුවන්ගෙ තාත්තා කොච්ර සතුටයිද මහිදන් අර පොටෝයකේ ඉන්නේ තුමා තාත්තට පින් දෙෙන් ඒවගේම වසර දෙකට පෙර අභභාවයට පත් රණසිංහ කලු මැදිරියගේ ගුණවතී මෑණියන්ට පින් දෙෙන් අර පොටෝයකේ ඉන්නේ යම්ම එයාදරණී අම්ම තාත්තට පින් දෙන්න තමයි මේ පින්කම සිද්ධ කරන්න මෙ දරු හාමුදුරුව ඇතුළු ආශිරවාද කරන්න බිරිසකුත් තින්නව සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට හා ඥාති හිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවේ ලැබේවායි ආශිරුවාද කිරීම. ඊළඟට ගෞරුවනීය දේශකයාණන් වහන්සේ අපිට එත් ආශිරවාද කරලාතිෙන. ඒවගේ මේ සියල්ලු කටයුතු හොයල බල සිද්ධ කරන වැවරු කන්නල විහාරස්ථානය විහාරාධිපති අවසරයි නම කියන්න පූජ්ජ කරතොට පඥාසීල නායක හාමුරුවන්. ආ අරස්ථානය වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට ඒවගේම දම්සතර කාරි මණ්ඩලේ හැම දෙනාට මෙ හැමෝට මාසිිරුවාද කරලා තමයි මේ පින්කම සිද්ධ කරන්න දැන් ප්‍රධාන අරමුණ පැහැදිලි අම්මටයි තාත්තටයි පින්දෙන් දෙ මේ බණ හාමුදුරුවම කිව්වනන් තමයි තවත් හොඳ අපේ හාමුදුරුව නේ අපේ ජීවිතයේ අපිට හම්බවෙච්ච වටිනාම සම්පත්් දෙක තමයි අම්මයි තාත්තයි. ඔබහන්සේ ඔතන ඉදගෙන බනාහන්නෙත් මම් මෙතන ඉඳගෙන බණ කියන්නේත් අපේ මහත්තුරු අද මිනිස්සු විදිහට විවිධ තනතුරුවල ඉඳගෙන හොඳ මිනිස්සු විදිහට කටයුතු කරන්නේත් හාං අර දෙන්නට පින් සිද්ධවෙන්. එ දෙන්න තමයි අපිට ජීවිතයේ දුන්නේ ජීවිතයේ කියල දුන්නේ යායුතු නොයායුතු මග කියල දුන්නේ අපිුව මෙතෙන්ට ගෙනවෙ. එම නේද අපි හාමුදුරුවන්නේ. අපි කවුරුත් අද මේතැන්වල ඉන්නේ. අම්මටත් තාත්තටත් පෙන් සිද්ධවෙන්. අපේ ජීවිතයේ පුතේ කවදාවත් අමතක කරන්න බැරි දෙන්න තමයි කවුද. හම්මයි තාත්තයි. ඔන්න මතකතියාගන්න ඕනි ළමයි. ගොඩක් දේවල් සල්ලි වලට ගන්න පුළුවන්නේ. හැබැයි. අපිට කවදාවත් සල්ලිවලට ගන්න බෑ කවුද අම්ම තාත්ත දෙන්න අපේ ජීවිතයේ අපිට හම්බවෙච්ච වටිනම ඉහළම සම්පත තමයි අම්මයි තාත්තයි. දැන් ඔය අම්ම තාත්තගේ වටිනාකම අද වෙනකොට ඇතටම ගොඩක් අපෙන් අයින් වෙලා ගිහින් තියෙනවා. හැමෝමනෙමේය සමහරාය නද අපේ හාමුදුරුව සමහරු මේවා නොසලකා හැරල කටයුතු කරනවා හැබැයි මම සතුටු වෙනවා හාමුදුරුවොත් ඉන්න නිසා ඔබ අමතක කලේ නේ අම්ම තාත්තා දෙන්න දෙ ඒක කොච්චර දුරගියාද කියනවනම් අපිවත් දුර ඉඳලා ගෙන්න්නගෙන හාමුදුරුවොත් වඩමවාගෙන ඔබත් එකතු වෙලා ගල්ල ඉඳල දුරගෙවාගෙන මෙහි ටැවිල්ලා අම්මතාත්තට පින් දෙන්න පින්කමක් කරනවා. මේ පින්කම සුවිශේෂයි. ඇයි මේ පින්කම සුවිශේෂ අදා පිවිතරක් නෙමෙයි බනහන්නේ. රටත් බනාහනවා. රටටම බනාහන්න ඉඩ සලස්සල දේලා අපි අද ලොකු පින්කමක් සිෙද්ධ කරනවා. බන් සතුටිින් මේ කාරණය මතක් කරන්නේ. අපි මේ කරන බණ අහන අම්මලතාත්තල ගොඩක් එන්නව. ඇත්තටම අම්මලටත් වඩා මට නං කතා කරන්නේ තාත්තල. එක සතුටිින් මතක් කරන්න. බොහෝ තාත්තල මේ බන අහනෝ. ආයතනයටත් කතා කරනවා. අපිටත් පව උද්ගලිකුව කතා කරනවා. ඒ තාත්තල සමහර වෙලාවෙලට දරුවන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම තමයි පොතේ මෙ දම් සතර බණ කියන මේ හාමුදුරුව ගෙන්න්නලා කොහොමහරි අපිට බණක් කියල දෙෙන්. මට බනක් කියලදෙන්. ආ ඒ වගේ අපේ හාමුදුරුවනේ එතාම ඉහල හොඳ ප්‍රතිචාරතියනවා ආං ඒකටත් අද ඒගොල්ලො දායක වෙනවා. නිසා මේ දම්සතර රූපවාහිනිය රටට කරන සේවය අපමනයි. ඒවා පි අගයන්ට ඕනේ. හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ අම්මට දෙන්න පුළුවන් ඉහළම තැන දුන්නා. මකද මේ ලෝකෙ දෙවෙනි වෙන්නේ අම්මා. බුදුහාමුදුරුවන්ට විතරයි. මකද ගෙදර බුදුන් තමයි කවුද. අම්මා. කවදාවත් කිසිම දරුවෙකුට ප්‍රශ්න කරන්න බෑ අම්මා අපිට මොනවද කලේ තාත්තා අපිට මොනවද කළේ කිසි දවසක ප්‍රශ්න කරන්න බෑ. ඇයි බැරි අපි හැමෝමාද මේ තැන්වල ඉන්න කාට පින් සිද්ධ වෙදද. ඒ දෙන්නට පින් සිද්දධවෙන්න. අම්මලට තියෙනවා ලෙඩක් රෝගයක් ඔස්ටිියූපොරෝසිියස් එකකිවි අම්ම ලගේ අස්ති දුරුවලයි ඇයි අම්මලගේ අස්ති දුරුවල වුණේ මව් කුසතුලා පිද්දි අම්මගේ අස්ති දියවෙලා තමයි අපේ අස්ති හැදුනේ මව්කුසින් අපි මෙලොවට බිහිවුුණාට පස්සෙ අම්මගේ අස්ති දියවෙලා තමයි අපේ අස්ති ශක්තිසම්පන්නව ගොඩනෙගුණ කොහොමද අම්මා පෙව්ව කිරිටිකෙන් තනියෙන් නැගී සිටින්න පසුබිම අපේ ජීවිතයේ අපිට හදල දුන්නේ අම්මා. එයින් පස්සෙ යායුතු මග නොයායුතු මග කියල දුන්නේ කවුද තාත්තා අද මේ පින්කමෙහි ප්‍රධාන අරමුණක් තමයි තාත්තට පින්ඩීම එනිසයි මම් මතක් කලේ කවදත් අපිට අපේ ජීවිතයේ අමතක කරන්න බැරි දෙන්නෙක් තමයි කවුද. අම්මයි තාත්තයි. මං විවාදාපන්න කතාවක් කියන. බන්ඳන්නෑ මාත්තුරු කොයි තරං ඒකට එකඟ වෙයිද කියලා. අපේ හාමුදුරුවනේ. ම මෙන්න මේකයි කාරණය. අම්මයි තාත්තයි අපිට ආදරේ තරන් කවුරු කොහොම කිව්වත් මට තේරෙන විදිහෙට්නං. අපි අම්මට තාත්තට ආදරේ නෑ. මං එකයික විවාධ පන්නයි කතාව කියලා බො පිළිගන්නවාදේ. අම්මයි තාත්තයි අපිට ආදරේ තරන් අපේ හාමුදුරුවනේ අපි අම්මට තාත්තට ආදරේ නෑ. ඇයිමං එහෙම කිව්වේ. අම්ම තාත්තගාව අපි කෙරෙහි තිබුණේ පුදුම සෙනෙහසක්. අම්ම තාත්ත අපි වෙනුවෙන් සියල්ල කළේ සෙනහසිෙන් දන්නව මෙතන ගොඩක් අම්මලතාත්තල ඔබ ඔබේ දරුව වෙනුවෙන් සියලු යුතුකම් වගකීම් ඉස්ට කරන්නේ ආදරෙන් යුක්තවයි. සෙනෙහසිෙන් යුක්තවයි. හැබැයි අපි අම්ම වෙනුවෙන් යුතු කරන්නේ. අපි තාත්ත වෙනුවෙන් මොනවද ඉටු කරන්න. ඒ යුතුකම් එමනේ ද අපේ හාමුරුව. අදත් මේ අම්මයි තාත්තයි වෙනුවෙන් අපි ඉටු කරන්නමකදද. යුතුකමක් හැබැයි. අම්ම තාත්තා අපි වෙනුවෙන් කළේ යුතුකම් නෙමේය. එතන තිබුණිමකක්ද. එතන මවුස් සෙනෙහස සහ පිය සනෙහස. ඒකයි මංකිව්වේ. අපේ ජීවිතයේ කවදාවත් අපිට අමතක කරන්න බෑ කවුද. අම්මයි තාත්තයි. මතකතියාගන්න. මවු සනිහස පියසනිහස ගලන්නේ උඩින් පල්ලට ඉහලින් පහට පහලින් ඉහලට ගලන්නේ නැහැ තර අදද පහලින් ඉහලට මොනවද තිෙන් පාලින් ඉහලට තියන්නේ යුතුකම්. උඩින් පල් හැට මොනවද තිබුණේ. සෙනහස තෙරුණ අදගෙනද මං මේ පනිවිඩෙත් අද දෙන්න පඕනය. අද අම්මගෙන් තාත්තගෙන් දරුව ගොඩක් දුරස්සවෙලා අම්මල තාත්තල තේරුම්ග්ඩෝනි පොතපතේ දැනුම පාසල උපකාරක පන්තිවලින් ලැබෙනෝ. හැබැයි ගුණදරුම ටික කියල දෙන්නඩෝනි කවුද. අම්මයි තාත්තයි හොන හොඳට මතගතියාගන්න. මොකද ළමයගේ අධ්‍යාපනික පැත්ත හදන්න තැන්තියනවා. එම නේදස ඒ තමයි පාසල උපකාරක පන්ති ඒවක් කරන දැ. අම්ම තාත්තා දෙන්න එකතු වෙලා මොකද කරන්න ඕෝනි ළමයගේ. ගුණදරුම ටික හදන් දඕනේ. පොතපතින් කොච්චර කරුණු දැනගෙන ඉහලට ගියත් වැඩක් නෑ මොනව නැත්තන්ද. එම නේ ද අපේ හාමුදුරුවනේ. ගුණදරුම නැත්තං වැඩක් නෑ. හොඳට මතක තියාගන්න. අද අම්මල සීග්‍රයෙන් තල්ලු වෙනවකො හටද. වැඩි හිටි නිවාසවලට? තා අත්තලත් අල්ලූ වෙන ඔකො හෙටද වැඩිහිටි නිවාසවලට නගරබදට වෙන්න මේක ගොඩක් වැඩී පැදිලිද කියනද. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දෙන්න නෑ දරුවන්ට මොනවද. ගුණධරුම එනිසා ගුණධරුම ටික කියා දිය යුතු දෙන්න තමයි එක්කනෙක් කම්මයි තාත්තයි. ඊට පස්සේ? ඊට පස්සෙනෙමෙයි හරිනං ඒ දෙන්න ඊටත්තුඩින් ඉන්ඩෝනේ කවුදේ දෙන්න ආච්චි සීයයි තෙරුණ දෙ කියනද ආච්චි සීයයි ආච්චි සීයයි කියන්නේ අපේ ජීවිතයේ අභිමානනීය චරිත දෙක එම නෙද හාමුතුරුවන් ආච්චි සීය කියන්නේ අභිමානනීය චරිත දෙකක් වෙදෝන. අද හරීම ඉක්මනින් ප්‍රතික්ෂේප වෙලා යන්න දෙන්නෙත් තමයි කවුද. ආච්චි සීයයි මත්්‍යනෝ ස්කෝලෝලු වැඩසට හංවලට උගන්දන්න පිරිවෙනය වුණනාට දේශ නොවලට සම්බන්ධ වෙනවා. බංඔ ඉහළ පන්තිවල ළමයින්ගෙන් සමහර වෙලාවට අහනවා වැඩි හිටියන්ට සැලකීමේ බාත්‍රූකාව ගැන පොඩ්ඩක් කතා කරද්දි. කාටද පුතය ඔය වැඩි හිටියෝ කියන්නේ. ස හිතන්නේ කොල් ොමනව කියන වැතිද කියලා. උගත් කටටම කියන්නේ හිටිය ඇති හාමුදුරුවනේ. ඒ කියන්නේ ආච්චිගෙන් දැන් වැඩකුත් නෑ සයගෙන් දැන් වැඩකුත් ප්‍රතික්ෂේප වෙලා එහෙම වෙලා බෑ ආච්චි සීය කියන දෙන්නා දරුවන්ගේ කවුරුවෙන්ඩෝනිද. අබිමානනීය චරිත දෙකක් වෙන්ටඕන. ආච්චිගෙත් සීයගෙත් අම්මගේ තාත්තගෙත්තු වගකීමක් බවට පත්ව වෙනවා මොනව හැදීමද දරුවන්ගේ. ගුණ දරුම හැදීම. කවිය කිව්වේ ගුණ නැන බෙලෙෙන් යුතු පුතුමය ඉතාගරු අප හාමුදුරුවන. තොට එක මොකදද ගුණ දෙක මොකදද නැන්න. කවිිය නැන ගුණ කියලකිවවෙන කවිය කොහොමදතින් ගුණ නැනයි. දැන් අදවය කවියලිව්වොත් කොහොම ලියන්න වෙයි දෙසර. එක නෙවෙයි එකටත් මෙහාට දාන්න වෙනවා මොකක්ද නැන්න ඔක්කෝම දඟලන්නේ නැන හදන්න. කවුරුද්දගලන්න මොකක් හදන්නද ගුණ හදන්න. ඇත්තටම හැදෙන්ඩෝනි දරුවෙක්ගේ හදවත ඔබ තුමල්ලා අද මෙතන ඉන්නේ අපේ හාමුදුරුව අද මෙතන වැඩඉන්නේ අර අම්ම තාත්තයේ ගුණ අපේ හදපු නිසා. ඒ ගුණය තමයි මේ පෙන්නන්නේ අපි. ඒ ගුණයාපේ නොහැදුනානං අපෙන් අද මේවා කෙරෙන්නේ තෙරුණත් මොකද හැමෝම අම්මතාත්ත වෙනුවෙන් මේවා කරන්නේ. පැදිලිද කියනද ඔබේ ඒ ගුණ නැනත් එක්කම අම්ම හැදුව තාත්ත හැදුව ආංඒ නිසා තමයි අපෙන් මේ කටයුතුවද සිද්ධ කෙරෙන්නේ. මං පොඩි ප්‍රශ්නයක් අහනෝ. උපන්දිනයක් අවස්ථාවති අපි සිහිපත් කළ යුත්තෙ කවුද. අපි තෑගි දෙෙන්ඩෝනි කාටද උපන්දිනේදී අපි තෑගි දෙන්න්ඩෝනි කාටද අම්මටයි තාත්තටයි ඔන්න පුතේ. ඇයි උපන්දිනේදී අම්මට යිතාත්තටයි තෑගි දෙන්නඩෝනි? අපි අද මෙතනීඉන්නේ කවුරු නිසාද. ඒ දෙන්න නිසා. දැම් මං මහනවෙලා නිසර් මට තෑගි දෙන්න බැරිහින්ද මං අම්ම අයිතාත්තයි කොහැරි පන්සලකට එක් කරගෙන යනො. උපන්දිනේ දවසට සෙත් පිරිට්ටිකක් කියලා ඒ දෙන්න ලෞ්ව පින් කමසිද්ධ කරවල ආශිරුවාද කරනවා. ඒක තමයි අපේ හාමුදුරුවුණේ මට දෙන්න පුළුවන්ද. හාමුදුරුව අද මෙතෙන්ට වැඩියේ අම්මතාත්ත වෙනුවෙන් කරන පින්කමේ බනහල අම්මටයි තාත්තටයි පින්දිෙන් ඔන්න සර් අපිට වැරදිච්ච තැනක් උපන්දිනේදී අපිට සුද්ද දුන්න දෙයක් මකදද සුද්ද දුන්නේ හැපි බද්ද ටකිවා ගෙනාව කේක් එකක් කැපුුව උපන්දිනයේඉවරයි අම්මට දනගහල වැඳපු එක කෝ තාත්තට දනගහල වැඳපු එක කක් කැව්ව හැපි බෝද්ධේ තූකිව්ව කට්ටිය විසිරිලා ගිය මං කියන්නේ කෙක් කපන්නේ පා කියන එක නෙවෙයි හැපි බෝද්දේ ටූ කියන්නේ පා කියන එකත් නෙවෙයි ඒ ඔක්කොමත් කරන්න හැබැයි ඒ ඔක්කො මාස්සේ මොකක් වෙන්නද අපේ වටිනා ගුණධර්ම ටිකත් අප ආරක්‍ෂා කරන්න දෝනි. අම්මට වඳින් ඕෝනි. තාත්තට වදින් දෝනි. මේවා අපෙන් අයින් වෙලා ගිහින් තියෙනවාද පුංචිම කාලය ඉදලාම. අවුරුද්දෙ දෙකේ ඉඳලම පටන්ගන්න ඕ ටික ළමයට තෙරුණ හදගෙනද. අර වටිනා ගුණ ධර්ම ටික පැත්තකට ගිහින් තියෙන. ඒ කා ලොක්කු වෙන්නගොට අම්ම ගණන්ගන්නේ. ලොකුුවෙනකොට තාත්ත ගණන්ගන්නේ කවු දෙතකොට වැරදි ළමයද ළමයින්ට දොස්කියන් දෙපා තෙරුණාදනද කවදාවත් ළමයින්ට දොස්කයන් දෙ එපා වැරැද්ද අපේ අපි ඒවා කියල දුන්න නෑ අපේ වටිනාකං අපි පැත්තකට දාල කොහේන්දෝ ආපුදීවල් ටිකක් කපිදා ගත්තා අපිට වැරදුනාා එනිසාසර් අපේ වගකීමක් අද මෙබඳු වටිනාකම් කාට ලබාදීමද. දරුවන්ට ලබාදීම. අපේ හාමුදුරුවොත් ඉන්න නිසා ඔය ඇත්තොත් දැනවුගත් අයනිසා අද මේ සිහිපත් කරන්නත් අම්මතාත්ත නිසයි මම් මේ කාරණටික මතු කළේ. තාත්තා ජීවිතේ කියල දීපු කෙනා. යායුතු නොයායුතු මග කියල දීපු කෙනා තමයි කවුද තාත්තා. ඇත්තටම අපේ ජීවිතයේ අත්තිවාරම තාත්තනය. ඔය අත්තිවාරම මතන අපි නැගී හිතී නද අපි ශක්ති සම්පන්නව නැගී හිටිය තාත්තා නැමති අත්තිවාරම මත ද මම් බණ කියනවා. මට මේ බණටික මේ විදිහෙට කියන්න පෞරුෂය හදපු කෙනා තමයි කවුද. තාත්තා හැමෝටම මේ දේ කරන්න බෑ අපි සමාජ විද්‍යාවේ දිගෙනගන්නවන සමාජානු යෝජනය මෝලික සමාජානු යෝජනය වෙන්නේ අපි අම්මතාත්ත යටතේ. මාත්්‍ය එහෙමයි. ඔය ගොල්ලොත් එහෙමයි. එතන සමාජානු යෝජනය හරියට නොවුනොත් පෞරුෂය බිඳිච්ච මිනිස්සු බිහිවෙන්නේ. නද බිඳුණු පෞුරුෂයන් ඇති මිනිසුන් බිහිවෙන්. එහෙම නම් අපි අද යම් තැනක ඉන්නවනම් ඒ කාට පින් සිද්ධ වෙන්නද. තාත්තටත් අම්මටත් පින් සිද්ධ වෙන්න. තාත්තත් එක්ක තරහ වෙලා පුතාගෙදරින් ගිහාායන්න. තත්තත් එක පොඩි රඩුවක්. ගෙදරිනුත් ගිය. පුතාට වැඩි දවසක් ගිය නෑ ඉති. ඔය අප කවුරුුණත් කොයි පුතාලටත් එහෙම දමයි වැඩි දවසක් යන්නේ තමන් වැරදි බව තේරෙනවා. පුතාටත් තේරුණා අපේ හාමුදුරුවනේ බං වැරදිී. ෙදර දෝන බයයි ඇයි තාත් එලව ගත්තොත් තෙරුුණදකෙරද. පොතා මේකට යෙදුව ආපූරු උපක්‍රමයක් මකද්‍යයොධ පූපක්‍රමේ ලිව්මක් ලිව්වා. තමන් කර හැම වරදකටම පොතේ තාත්තා තාත්තගෙන් සමාව ගත්තා කවුද පොතා. ලෙවුම ලිව්වා වැරදිසිියල්ලටම සමාව ඇරගෙන අන්තිමට තාත්තේ මං අහවල් දවසේ දුම්රියෙන් ගෙදර එනවා. කාවල් වෙලාවට. තාත්තමාව පිළිගන්න සූදානන්නම් ගෙදර මිදුලෙ තියන අඹගහි සොදුරෙදි පටිකෑල්ලක් ගැටගාලතියන්න ඒකත් ලිවුමිලිව්වා. මොකටද මෙයා බයයි මොකටද. ගෙදර එන්න දිනේ උදාවනා වෙලාවත් උදාවනා කෝච්චියත්තාව. රයට නැගගා දැ දුම්්‍රියේනව. දැන්ගේකිට්ටුයි බලන්න බයයි ගේදිහා. ඇයි බය අබගහේ සුදුරිදිකඇල්ලක් නැතිවුණු. සුදුරෙදි පටියක් නැතිගේ දකින්න මේ පුතා කැමැතිවුණේ නෑ. ලඟ කෙනෙක් හිටියා. පුත්‍රයට අදුරගන්න නම් බැරිවුුණා. ළඟහිටපු කෙනාට කිව්වලු අංකල් ික් ක එස්සර හැටිය අනකොට මෙන්න මේ වගේ ගියත් තියනවා. ගේ ඉස්සරහැ අඹගහකුත් තියෙනවා. මට පොඩ්ඩක් බලලගියන්්ඩොකෝ අබගහේ සුදුරෙදි කඇල්ලත් තියෙනවාද කියලා. පුතා තදිින් ඇස්පියා ගත්තා. ගේ පහෝනා ළඟ ඉන්න කෙනා කතා කළ කෝමදංකල් සුදුරෙදි පටිකෑල්ලක් ගැටගහල තිබුුණද. පොතේ අඹගහයේ සුදුරෙදි පටිකෑල්ලක් නෙවෙයි මුළු අඹගහම සුදුරෙදිවලින් මොතලා. කොල්ල බැලුව කෞුද මේ ළඟ ඉන්නේ කියලා. බලාගෙන ගියන් වෙන කවුරුවත් නෙවෙේ. මේත් හැඩහුරුකම තරමක් වෙනස් කරගෙන ලඟින් හිටිය තමන්ගෙම තාත්තා. අපේ හාමුදුරුවනේ තාත්තා ගෙදෙට්ට වෙලා සුදුරෙදි ගෙටගහගෙන බලං හිටියේ නෑ කවුරු වෙනකන්ද. පුතායනකක්. පුතාව පිළිගන්න කොහෙටදගී. දුම්රිය පොලටම ගියා ඒ තමයි පිය සෙනේහස ැව කතාවට කියනවන්නේ තාත්වල හරි සැරයි කියලා දවගුල්ලො ගාල්ලි ඕ දෙයි අන්දර ගල්ලට කිට්ටුයින. හාමුදුරුව ගාල්ලෙ අපේ හාමුදුරුවනේ ඒ පැත්තින්නවන්නේේ දක්ෂ ගේය පදරචකේ. න කවුද රත්නස්්‍රී විජේසිංහසර ගල්ලෙ ඉන්නේ. ඇතුම ලියනවා පිය සෙනහස පිළිබඳ ලස්සන ගීතයක්. චන්ද්‍ර මන්්ඩලේ සැතපුනු පුංචිසාවියේ මන්ද කියා පං නොකයා හැංගිලාග පහන නිියවුන සේපාලුයි ලයිංකාබරේ මන්ද නුබගියයේ කියපන් ිසා බලන්නක ලිව ලස්සන පොදුම දක්ෂේක් නෙවයි. චන්ද්‍ර මන්්ඩ ලේ සැතපුන්න පුංචි සාවයේ. කොබලන්න හඳේ හාවයක් ඉන්නවා කියලා කොහ ැරි ඉගෙන ගත්තුවා ඉන්න අද මෙතන. අපි හැමෝමීගෙන ගෙනති හදේ කවුරු ඉන්නවා කියල. හාවෙක් ඉන්නවා කියලයි. හැබැ සර ලියනවා. හඳේ ඉන්නවල්ලු හාමුදුරුවන හාවයක් කෞුද මේ හාවිය දුව වෙන කවුරුත් නෙවෙයි චංග්‍ර මන්ඩ ලේසතපුුණු පුංචි සාවී මන්ද කියා පං නොකයා හැංගලාගේ මෙතන වෙච්ච වැරද්දත් තියනවා. මේක සත්‍යය සිද්ධියක් ගීතයට පදනම්බෙන්. වැරද්ද තමයි අම්ම නැති ගෙදර දුවව හදාගත්තේ තාත්තා. නෑවෙ කැව්ව පෙව්ව පාසල්ලඇව්වේ ලොකුමහත් කළේ කොණ්ඩ පීරුවේ සියල්ල කළේ තාත්ත. හැබැයි තාත්තගේ සෙවනි ලොකුමහත් එච්ච දුව ලොකුමහත් වෙලා වැරදි වැඩක් කලා. කරපු වැරදි වැඩේ තමයි ඇතිකරගත්තු ප්‍රේම සම්බන්ධයක් මත තාත්තාට නොකයා පැනලගිය. දැන් කෞුද දුක්වෙන්නේ. තාත්ත. මන්ද කියාපං නොකයා. හැංගිලාගේ පහන නිියුනසේපාලුයි ලයිංකාමරේ පුතේ ගෙදර පහන තමයි කවුද දුව දැන්ගේ පහනමොකක් වෙලාද නිවිල අපේ හාමුදුරුවනේ පහන්න නිියුනසේපාලුයි ලයිංකා මන්ද නුඹගිය කියපන් පුංචි සාවියේ තත් අ දුක්වෙනවා ත්ගේ දුක පෙන්න්න නෑ තරුණ අද කියද තත්තගේ සතුටත් පෙන්න්න නෑ තත්තා කියල කියන්නේ හදවතින් සතුට වන්න කෙනෙ රි වැඩි ආදරය පෙන්න්නන්න තත්තල තර තාත්තල දුක වැඩිය පෙන්න්නන්නත් සෙන හස වැඩිය පෙන්නන්නත් දැන් අම්මල සතුටදිත් අඩනවා සම අට කෑගහල අඩනවා දුකේදිත් මොකද වන්න අඩන. තාත්තලහෙමනේඒ දුක හදවතින් දරාග නොහෙමනේ අපි හාමුදුරනේ සතුටත් හදවතින් දරාගන්න. දැන් තාත්ත දුක් වෙනවා. තාත්තට දැනනු දුක තමයි ගීති අස්සෙතියෙන්. මන්ද නුඹගිය කියපන් පුංචිසාවී. ඔය තාත්තල ඔය කියන තරං සැර නැති බව සර්කිව්ව විදිහ තමයි ඔය ගීති අන්තිමටතියෙන්. පාර මතක නං තාමත්ගේ ළඟයිදුවේ අපෝරු නිර්ුමාණයක් ද මෙතනත් ඉන්නවා දුවලා ද මේගොල්ලෝකෙන් වැරදි පාඩමක් ගන්නත් පුළුවන්. මොකක්ද පැනල ගියාට කමන්න තත්ත පාර මතක නං ගේ ළඟයි කියලා දුර ඇරගෙන බලං ඉන්නවා කියලා සමහරලාට හිතන්න පුළුවන්. ඒ පනිිවිටයහෙම නෙවෙයි පුතේය ඔය දෙන්නේ තෙරුමාද කිය නද. අපි වැරදි තීරණ ජීවිතය ගත්වොත්. දේ ගැන දුක්වෙන්නේ තාත්තා ඒ වගේම අම්මා එසා කවදාවත් ජීවිතේ වැරදි තීරණ ගණ්ඩ එපා අපි දරුවන්ට ඒ පනිවිඩේ දෙමු ඒක්කම හොඳට මතක තියාගණ්ඩෝනිි දරු අපි වරදක් කලොත් පොතේ බැනුන් අහන්නේ අම්මයි තාත්තයි තෙරුුණ අ දෙකෙනද බලන්න ඔයගොල්ලන්ගේ තාත්තල අපේ හාමුදුරු මුල්වෙලා සමහර විට ොයගොල්ලන්ගේ ආච්චි සීයයි වෙන්න ඇතිමි. ආච්චි සීයයි මුල් කරගෙන නේ දෙන්නට පින් දෙන්න මේ පින්කම සිෙද්ධ කරනවා. අද ඇගයෙනවා කාවද. දරුවවසයෙන් අපි ඔබත් අගයනවා අපේ හාමුදුරුවොත් අගෙනවා. එහෙම දරුව නිර්මාණය කරපු අම්මයිතාත්තයි අගයනවා. දැ පුතාලා හොඳට තේරුම්ග්ඩුවනි අපි වර දක්කලොත් ඒ වරද, අපිටත් එෙනවා ඒ විතරක් නෙවෙෙයි යනි පැත්තට කාටද. අම්මටයි තාත්තටයිත් වෙනවා. එන්දසර් අද මේ පින්තූර දෙකත් එයාගෙන මෙතන හාමුදුරුව පුටුවේ වාඩිකරවගෙන ඔයගොල්ලො බිම වාඩිවෙලා මේ කරන්නේ පුද්දුම පරමාදර්ශී පින්ංකමක් මෙක දෙන ආදර්ශය ගොඩයි. ඒ ආදර්ශය ආද අපි දෙන්නේ මේ ඉන්න සුළු කණ්ඩායමට විතරක් නෙවෙයිය? රටට රටම මේක බලන් එෙන්නවා රටේම මිනිස්සු මේ පාඩන් ගණ්ඩෝනි අන්ඒ පාඩම වටිනාකම ලබා දෙමින් අපි ධර්මකාරණාවකුත් තිගෙන ගණඩෝනි හොඳ මිනිහෙක් වෙනේ එක හරි අමාරු ඉනිසර වීමෙන් අමාරුම වීම තමයි අපි හාමුුදුරුවනේ හොඳ මනුස්සේක් වෙනේක මිනිස්සු ඉතින් ඕනි තරන් ඉන්නවා හැබැ හොඳ මිනිස්සු වෙන්න හැමෝටම පුළුවන්කමක් නෑ. මේ කාරණයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සංයුක්ත නිකායේ පාන සූතරයේදී මකද්ද සූත්තර දේශනාව නම පාන සූතතරයේදේ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් ගන්නව. දඹදිවතියනවල්ලු ගස් ඉන්දියාව තියන දඹදිවතියන සියලුම ගස් උපමාවක්කෑ? සියලු ගස්වලා අතුල්රිකිලි මොකක් කරනවාද පාහිනවා ඔක්කොම පැහැල ගොඩ කරනවා ගස් කපනොවනවෙේ මේකැනෙ අතුරිකිලි ඔක්කොම ඒ ඒ ප්‍රමාණයේ රිකිලි ඒ ඒ ප්‍රමාණයට ගොඩගහනෝ ගොඩගහපු මේ සියල්ලු අතුරිකිලි උල් කරනවා එක පැත්තා ඔල් කල්ලා රං්ඥනුවලු මුහුදගාවට අල්ල නොව මුහදම් මාලු දඹබදිිවමතියන්න ගස්වල අතුරිකිලිකි වුවන් කොච්චරද කියල හිතාගන්න පුළුවන්නේ. මේ සියලු අතුරකිලි වල මොහුදෙන් අල්ල ගත්තු ඒ ඒ ප්‍රමාණ්‍ය මාලු අමනනවලු. ලොකුරකිලිවල ලොකයෝ පොඩිරිකිලි වල පුංචියු මධ්‍යම ප්‍රමාණරිකිළි වල මධ්‍යම ප්‍රමාණි මාලු. බුදු හාමුදුරුව අහනවා අතුරකිලි ඉවරවෙයිද මාලු ඉවරවෙයිද. ොකද හිතෙන්නේ කෙසි සේත්ම මාලු නං ඉවරවෙන්නේ නෑ බුදු හාමුදුරුවනේ මොනහද ඉවරවෙන්නේ අතුරකිලි නං ඉවරවෙයි මොකද මාලු හෙම ඉවරවෙන්න විදි හෙම ඉවරවෙන්න විදිහක් නෑ මාලු කොච්චරද මොහෝද. බුදුරජාණන් වහන්ස පෙන්නල දෙනවා අපිට මකක්ද මනුස්සයෙක් වෙෙලා උපදිනකත් හරි අමාරුයි තෙරු හදකෙනද හරියට මහා සාගරය වගේ නම් මේ පරිසරය ඒ සාගරයේ මනුස්සයෙක් වෙලා උපදිනවා කියන එක මේ පොලොවේ පහසුනේ තෙරුණ අදකෙනදේ. ඔය ගත්තේ මොහුද ගැන උපමාව විතරයිය. එතකොට තවා පිට ගොඩ බිම්වල ඉන්න සත්තු කොච්චරද. ඒවා පිට ප්‍රමාණය කරන්න පුළුවන්ද. බෑ. එනම් පුතේ අපි තේරුම් ග්ඩෝනේ කොච්චර දුර්ලබද කො. අමාරුවෙන්ද බැ මනුස්ස ජීවිතයේ අපි ලබාගෙන තියන්නේ. ඒ ලබපු මනුස්ස ජීවිතයට මේ ජීවත්වෙන පුංචි කාලේ අපි හැමවිටම එකතු කරන්දෝනේ මොනවද වටි නාකම්. හොඳ දේවල් එකතු කරදෝනි මොවද එකතු කරන්නදෝන හොඳ දේවල් බුදුහාමුදුරුවෝ දුර්ලභ කාරණ හතරක් පෙන්නනවනේ දුර්ල බංච මනුස්සත්තං බුද්ධෝත් පාදෝච දුර්ලබෝ. දුර්ලභාක්ෂණ සම්පත්ති සද්දම්මෝ පරම දුර්ලබෝ. අපේ හාමුදුරුවනේ. පළවෙනි කාරණය දුර්ලබංච මනුස්සත්තා. ඔන්න පුතේ මනුස්සාත්මයක් ලබාගැනීම මකදද. අත්තිශයිම්ම දුර්ලබයි. තෙරුණාත් ඒක තමයි බුදු හාමුදුරුව අතන පෙන්නල දෙන්නේ. අතුරකිලි නං ඉවරවෙයි හැබැයි. මාළු ඉවරවෙන්නේ නෑ. ආංඒ වගේ අමාරුයිලු මකක්ද. මනුස්සේක් පෙලා උපදින්. ඒ වගේම බුද්දෝත් පාදෝච දුර්ලබෝ බුදු කෙනෙකුම් ලෝකෙ පහළවෙච්ච යුගයක ඉපදීමත් දුර්ලබයි. ඔබ වහන්සේ පැවිදි වුණා මම මහ පැවිදි වුණා. හාමුදුරුවනේ ආයු මේ කාලේ අපිට හම්බුව වෙන්නේ. එම හම්බුවයි කියල කියන්න අමාරුවුයි. මොකද මේ කෝමද යන්නේ මොන පැත්තටද. අභාවයට.සා අපි අද සතුටවෙෙන්ඩෝන බුදුකෙනෙක් ලෝකෙ පහලවෙච්ච යුගයක අපි මේ මනුස්ස ජීවිතය ලැබවා. එහෙම නම් මේ මනුස්සජීවිතයේ ඔබට මට හම්බුණේ නිකාම්ම කාලබීල විනාසවෙලා යන්න නෙවෙහි මොකටද. මේ ඉන්න පුංචි කාලේ. මේ මනුස්ස ජීවිතයට වටිනාකම් එකතු කරන්නඩඕනේ. හොඳ දේවල් එකතු කරන්නඩෝනේ. අමාරුයි වැඩේ තෙරුණා දෙකනදේ. හිතන තරන් ලේසිනෑ සුත්‍ර දේශනාවක එනවා උපමාවක් ඒ උපමාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මිනිෙක් න්නවලු කන්ද පාමුල තව මිනිහෙක්න්නොවලු කන්ද මුදුනේ. කන්ද මුදනඉන්න මිනිහ කන්ද පාමුල ඉන්න මනුස්සයට කෑගහල කියනවලු. අවට පේන දර්සන සුත්‍ර දේශනාව ධන්ත භූමි, අගි වෙස්සට දේශනා කරන්නේ. ධන්ත භූමි සූත්තරේ. මොනවද අවට පේන සුන්දරත්තේ කඳ උඩට ගිහාම එයාට පේනව ලස්සන ගස් කොලා ලස්සන පරිසර වැව්පොකුන් බිම ඉන්න මිනිහට. කන්ද පාමුල ඉන්න මිනිහට කොය එකක් වත් පේන්නේ. කියන දේ පැහදිලිද. එහනම් අපිත් තමාරුවෙන් හරි කන්ද මොකක් කරන්ඩ ඕනද. තරණය කරන්ඩ මෝනි කන්ද නැගගොත් තමයි මොකක්ද. සුන්දරත්වය දකින්න පුළුවන්. කන්ද පාමුල ඉඳල කොච්චර කෑගැහවුවත් අපිට සුන්දරත්වයක් දකින්න හම්බ වෙන්නේ. නෑ. කන්ද නගින එක හිතන තරන් ලේසි නෑ? එකමාරුයි. තෙරුණත් එහම නම් පින්වතුනි මේ ජීවත්වන පුංචි කාලේ හොඳදේත් එක්ක තමයි ජීවිතේ හැම විටම මොකක් කර්ඩ ඕනෙද. පොරුදු පුහුණු කරඩ ඕනි ගෙනියන්ට ඕනි. ඒ අමාරුවයි. එක හිතන තරං ලේසි නෑ. හැබැයි අමාරුවෙන් හරි අපි වටිනාකම් ජීවිතයට මොකක් කර්ඩෝනෙද. එකතු කරන්නම ඕනි. නිකාම ජීවත්වෙන්නං වාලේ ඔහේ ජීවත් වෙලා මැරිලගිහිල්ලනං හරිියන්නේ නෑ. සමහර මිනිස්සු එහෙමයි. එහෙම ඉඳල හරිියනවාවද. එහෙම ඉඳල හරිියන්නන්නේ නෑ හෙමනම් පින්හතුනි මේ ලබපු මනුස්ස ජීවිතයේ කොතරම් දුර්ලබද. බුදු කෙනෙක් පහළවෙච්ච යුගයක අපිට ඉපදින්න ලැබීමම කොතරම් භාග්්‍යයක්ද. එතන දිත් බලන්ඩොකො ඇස් දෙක පේනවා. කන් දෙක ඇහෙනවා. අංගවි කළ නෑ මන්ද බුද්ධික නෑ. මං මේ කියනදේ තේරෙනවා. එම නම්. මම කියනදේ අවබෝධ කරගන්න පුළුවන්. වටිනාදෑ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මනුස්සාහත්මයක් ලැබීමත් කොතරම් දුර්ල බයිද. බණපදේ ඇහෙන යුගයක ඉපදීම කොතරම් භාග්්‍යයක්ද. එනිසා මේ වටිනාකං හැම වෙලාවෙම අපි අත නොහැර මකක් කරග්ඩෝනින්. ජීවිතේයට එකතු කරගඩෝන. අපි බණට මේවා කියල දෙන්නේ ඒකයි. තරහට නෙවෙයි භික්‍ෂුව හැමවිටම ගිහියාට වියයුත්තේ කල්්‍යානමිත්‍රේ. කවුද වඩුවනි කල්්‍යානමිත්‍රය. කාටද පුතේ කල්්‍යානමිත්‍රය ගැන්. මෙලොවටත් මග කියන කෙනා. අනි පැත්ති පරලොවටත් මඟ කියන කෙන. මෙලොව පරලොව දෙලවටම මග කියල දෙඩෝනි කවුද. අපි කවද භික්‍ෂූන් වහන්සේලා. තෙරුණත් මිනිස්වීතිං විවිධාකාරයි ඉන්නව. ති එක උපමහාවක් බංගන්නන් මේ සූත්තර දේශනාවත් අංගුත්තර නිකාය තිික නිපාතිෙන්නේ පචේතන කියලා රජ කෙනෙක් හිටියා. මොකදද රජ්ජුරුවන්ගේ නම පචේතන රජ රජ්ජුරුවන්ට මාසකින් යුද්ධකටේ අන්න තිබුණා. කොච්චරකාලකින් ඕ තමාසකින් රජ්ජුරුවන්ට යන්න තියනවා මොකටද රජ්ජුරෝ රජ්ජුරුවන්ගේ කරත්තේ රෝධ දෙක අබලං තුරුවලයි රජරුව හිතුව යුද්ධෙට යන්න හොඳ රෝධ දෙකක් එපෑ කරත්ට තමන්ගේ අස්ව කරත්තෙට හොඳ රෝධ දෙකක් කෝනි රට ඉන්න හොඳම රෝධ තනන්න ගෙන්නවා. ගෙන්නල රජ්ජුරුවෝ කියනවලු මට තවමාසකින් යුද්ධෙකට යන්න තියෙනවා මාසයක් කාලෙ තියෙන ඔබට හදන්න පුළුවන්ද හොඳ රෝධ දෙකක් පොළුවන් රජතුමනි අරමනුස්සයා රජ්ජුරුවන්ගේ ආරාධනාව බාරගත්තා කාලය ගෙවිල ගියා යුද්ධෙට යන්න දින හයයි තිය හතයි තියෙන්නේ බෙන් අරමනුස්සයා එක රෝධයක් කරන්ගෙනවා මාසයක් කාලෙ දුන්න කර රෝධ දෙක හදන්න තවතියෙන්නේ දින හතයි මේ ඇරං එනවා එකරෝධය ඒගමන රජ්ජුරුවහනවා කොදැම් මේ හදලතියෙන් එකයින. එහෙමයි රජතුමනි මේ කාලසීමාව තුලා අපිට පුළුවන් වනේ මගක්ද එකරෝධයක් හදන් පැදිලිද කියද. ඒගමන රජුරුවහනවා දැන් ඉතිරි කාල සීමාව තුළ අනිතරෝධය හදන්න පුළුවන්ද. පුළුවන් රජතුමන දින හතත් තියෙනුවනේ මගේකත් හඩන් එන්නම් කිව්වා. මේ මනුස්සය ගියා. ගිහෙල්ලා දින්න හතක් ඇතුළට මොකද කළේ. ඉතිරිරෝධෙත් හදල ගෙනාව. තැන් රජ්ජුරුවන්ට හරි පෙහෙලිකාවක් මොකදද පෙහෙලිකා අපේ හාමුදුරුවනේ දෙකක් හදන්න දුන්නේ එකක් හදන්න සති තුනක් ගත්තා එකක් හදන්න පුළුවන් වුණා මේ මනුසයට එක සතියේඒම රජුර හනෝ දැන් ඔයි රෝධ දෙකම එකයිද ඔවු රජතුමනි රෝධ දෙකම එකයි වෙනසක් නැද්ද වෙනසක් තියනවා මොකදද වෙනස මොකදද වෙනස මංඒක පෙන්නන්නං රජතුමනි මෙ මනුස්සයා අර රාජ සභ මේ වගේ සභාව මැද්දට රෝධ දෙක ගත්තා. එස්සලම ගත්තා සති තුනක් ගිහිල්ල හද පුරෝධෙ ඒ රෝධෙ අතින් පුළුවන් තරන් හයිියෙන් රාජ සභාව මැද්දෙ තල්ලු කර ලැරිය. අතින් දුන්න තල්ලුවත් එක්ක රෝධෙ පෙල්ලිලා පෙල්ලිලා ගිහිල්ලා දීපු ශක්ති ප්‍රමාණය අවසංවෙච්ච තැන එහෙට මෙහෙට වැටුන්නෑ වැනුනෑ රෝධෙ හරි මැද නැවතුනා. රෝධෙ නැවතුුණ. අතින්දුන්නු තල්ලුවට ත්‍රෝධෙ ගියා තල්ලු වෙලා වමට වැටුනෙත් නෑ දකුණට වැටුුණුත් නෑ රෝදෙමකක් වුණාද. නැවතුනා ලස්සන උපමාවක්කෑ. ඒ ගමන මේ මනුස්සය ගත් අර සතියෙන් කර රෝධෙ. ද සතෙන් කරගෙන ආපුවික ඒ අත්තියල රාජ සභාව මැද්දි මොකක් කලාද තල්ලු කරලා ඇරයා. ඒ රෝධෙත් අතින් දුන්නු ශක්ති ප්‍රමාණයට තල්ලු වෙලා ගිහිල්ල මෙන්න ඇදගෙන වැටුණා දැම් පැහැදිලිද රෝධ දෙකේ වෙනස සතිත්යෙන් කරපු රෝධය ඇදං වැටුණා සති තුනකින් කරපු රෝධී ඇදං වැටුනිිනේ ඇයි ඒක ඇදං වැටුනි නැත්ති නින්වලල්ල හරියට තිබුණා ගරාදිය හරියට තිබුණා හරි බැලස් රෝධි ඒ නිසා කොහෙටවත් වැටුණි හැබැයි සතියෙන් කරපු එක ඒ ඇදගෙන වැටුණා බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා හරි ලස්සනයි මේ උපවාය මිනිස්සුත් එහෙමලු අපේ සමාජීන සමහර මිනිස්සුත් රූපෙන්නම් හරි පෙනුමෙන්න්නම් හරි පෙනුමෙන් ඉති කවුරුත් මනුස්ස තමයි හරියට මොන වගේද අ රෝධ දෙක වගේ පෙනුමෙන් නං රෝධ දෙකම එකයි තමයි පැදිලිද ගෙනද පෙනුමෙන් රෝධ දෙකේ වෙනසක් නෑ රෝධ දෙකම එකයි හැබැයි වැඩිඉරින්න කොට තමයි වෙනස තේරෙන් පෙනුමෙන් ඉති මිනිස්සුත් එහෙම තමයි එම නේදසර කවුරුත් එකයි හැබැයි ඉති වැඩ කරන කොට තමයි ද මිනිස්සු නොමිනිස්සු කෞුද කියන එක තේරෙන්නේ. හරියට මොන වගේද කරත්තරෝධ දෙක වගේ බලන්නක බුදු හාමුදුරුව මෙම ලස්සන්නට පැහැදිලි කර හැට වැඩ කරන්න ඕෝනි සමහරුන්ගේ හැටි දැනගන්න. එවනේ ක්‍රියා වෙදි තමයි සමහරුන්ගේ හැටිතේරෙන් පරිස මෙ වැඩ කරන්න දුව. එහෙම මිනිස්සු එ මිනිස්සු මැද්දේ. අපිට මේ වැඩකරමින් මේ ගමන යන්න සිද්ධ වෙලා තියෙනවද නැද්ද යන්න සිද්ධ වෙලා තියනෝ වැටිලබෑ පැරදිලත් බෑ මොකද කරන්න ඕනි දිනන්නමඕනි මේ ජීවිතේ. කොහොමද දිනන් දෝනි මෙලවදිනන්නත් ඕෝනි. ඒවගේම පරලොුව දිනන්නත් තෝනි නැත්තම් මේ බෞද්ධකමෙන් පෞද්ධයෙක් විදිහයට අපි පදිච්චයකෙන් ප්‍රතිඵල නොගත්තු පිරිසක් බවට පත්වෙන අපි. මෙලවත් දිනන්ට ඕනේ. එ වගේම අපි හොඳටම දන්න වොමකක්ද. පරලොවෝකුත්තියන බව පරලවත් දිනන්න වැඩ කරගන්නට ඕනේ. තෙරුනාා දෙගෙනදේ. මෙලොව පරලොව දෙලොවෝම දිනන්න වගබලාගන්ට ඕනිේ. නැත්ත නැත්තම් මෙන්න මේකයි වෙන්නේ. අංගුත්තර නිකාය නොව නදී කියල සූත්තරයා. මේ අංගුත්තර නිකායන මේ සංයුක්ත නිකායේ. නදී සූත්‍රයේ ද බුදු හාමුදුරුව ලස්සන උපමාවකින් පෙන්නල දෙනවා මහා වේගෙන් වතුර ගලාගෙන යන්න දියපාරත්තයන. උතුරපාර හරි සැරයිය වේගෙන් ගලාගෙන යනවා. වේගෙන් ගලාගෙන යන්න වතුරපාරට මනු සේක් වැටන. කෞදු ඇට වේගෙන් ගලාගෙන යන වතුරපාරට මිනිහෙක් වැටෙන. දැම් මොකද වෙන්න මේ මනුසය අ වේගෙන් ගලාගෙන යන වතුර පාර දිගේ ගහගෙන යනවා මේකට පිනන්නත් බෑ ගොඩ එන්නත් බෑ බොදුහාමුදුරුව පෙන්නල දෙනවා වේගෙන් ගලාගෙන යන වතුර පාර දිගේ ගහගෙන අද්ද මේ මනුස්ස්‍යයා මංඒක තියෙන විදිහටම කියන්න ඔය ගංගවල් අයිනෙ තියෙනවලු වැලුක්පත් කියල කොල වර්ග. එ හයිිය දෙයක් නෙමේ ය යි මේ උපමාවට බුදු හාමුදුරෝගන් මේවයි එල්ලනවා මොවයිදෙල්ලින් වැලුපපත් කියන කොළවල්. හයියිද කොලේ හයියනෑ. හයියනැති නිසා මොකදවෙන්න කඩාගෙන යනු. කැඩෙනව ගහගෙන යනවා. ඒළඟට ඊළඟට පෙන්නල දෙනවා සුබන්ද හොට්ට මන්දන්නෑ මෙ මොනවද කියලා. මෙවත් මේ ගඟවල්ල අයිනෙ තියනෙ ඒ වයි එල්ලෙනවල ඒත් ගලෝගෙන යන කඩාගෙන යනවා. ඉළඟට බුදුරජාණන් වහන්ස පෙන්නල දෙවා මේ කුසතන් අර පොඩි පඳුරු තියන්නේෙ සවර ගංගාාවල්ලයින ඒ වයි එල්ලනවා. හයි අයිද අනේ හයිියනෑ ඒවත් මොකදවෙන්න. ගලෝගෙන යනවා ගහගෙන යනවා. මේ මනුස්්‍යයට බේරෙන්න්න හම්බ එනවාද. මේ මනුස්සයට බේරෙන්න්න හම්බු වෙන්නේ ගැඹුරු දියට මේ මනුස්සය වැටෙනවා මරණයට පත්ව වෙනවා. ධරමය හරියට තේරුන් නොගත්තු කෙනත් මොන වගේ. අන්න ගලපන අපිට ගඟට වැටුණු මනුස්සය වගේ. මොකද වෙන්නේ. ගහගෙනම යනවා. ගහගෙන ගිහිල්ලා මොකද වෙන්නේ. විනාසයට පත්වෙන. ධරමය හරියට තේරුම් ගත්ත කෙනාට එහෙම වෙන්නේ.සා මෙ ධරමය තුළින් අපි ඔබට කියල දෙන්නේ පං්චීන්ද්‍රියන් සංවර කරගෙන. හොඳ ගමනක් යන්න මග. යහපත් ගමනක් යන්න මග සත්පුරුස මිනිසුන්සේ දිවිගෙවන්න මග. එනිසා මෙ ධරුම කාරණ අපි හිතට ගන්ට ඕනි. හිතට ඇරගෙන අපි මෙලවත් යහපත් කරගන්ට ඕනි. ඒවගේම පරලොවත් යහපත් කරගන්ට ඕනි. මෙලොව පරලව දෙලව යහපත් කරගන්න තැනට වැඩ කරගත් ොත්. ආං මේ ලබපු මනුස්ස ජීවිතේ නියම පලය නියම ප්‍රයෝජනය ගත්ත මිනිස්සු ලෙස අපිටත් මිය යන්න පුළුවන්. එමනේ ආං එතෙන්ට නේද මග හැදෙන්ටඕන්.සාහ ජීවත්වෙෙන් අංවාලි ඔහේ ජීවත් වෙලා හරිියන්නේ නෑ. මැරෙන එක වලක්වන්න බෑ වයසට යෑම වලක්වන්න බෑ අපේ තාත්තා අපිවදාල ගියා අපේ අම්මත් අපි වදාල ගියා. ඒ වගේම අපිත් කොයිවෙලේ හරි යනවා. ඒ යන වෙලාව කොයි වෙලාවද කියන්න අපි දන්නේ. නෑ. එම නම් මේ ජීවත්වෙන්න සුළුකාල පරාසේ තුළ ගුණ දහ මිංම ජීවිතයේ මොකක් කරන්න ඕනිද පෝෂණය කරන්නඩුව ආන්ඒ සඳහා මොකක්ද. හැම විටම උත්සහවන්ත වෙන්න. ඒක තමයි ඔබට දෙන්න පනිවිදි. තමයි රටටත් දෙන්න පනිවිදි දැන් අපිට වෙං වෙච්ච වෙලා මේ විදිහට ගෙවිල ඉවර වෙනවා ද මීට වඩා කාලෙන්නේ අද ලස්සන පින්කමක් සිද්ධ කලා බං මුලදිත්තේක මතු කලා මකද අපේ හාමුදුරුවොත් දරුවත් එකතු වෙලා අම්මටයි තාත්තටයි පින් දෙන්න මවත්ගෙන්න්නගෙන වටිනා පින්කමක් සිද්ධ කලා දැන් අපිත් බොහොම දුරයිඳලා ගන්න ගත්තේ පින්කම හොදට කරගන්න තිම මූලිකව උත්සාහ ගත්තේ අම්මගේ තාත්තගේ වටිනාකම සහ අම්මගේ තාත්තගේ කාර්යභාරයේ පිළිබඳුව යමක් මතු කරන්න. එනිසයිමන් ටිකක් දීර්ගවයේ කාරණා මතු කළේ. එනිසා අම්මල තාත්තල මේවා හිතට ගන්ඩෝනේ තෙරුණාත් නකාම් මොහේ ඉඳලහරියන්නේ නෑ යන්නන් වාලේ යන්න දීලහරිියන්නේෙ හැදෙන් නංවාලේ හැදෙන්න්න දීල හරියන්න නෑ. කද දරුවෙක් වනත් නෑද. සරර කියන්නේ මැටි පිඩකටනේ සමාන කරන්න. ඒ මැටිපිඩක් හාවෙක්මුවෙක් හදන්නත් පුළුවන්. කොටෙක් සිංහෙක් හදන්න පුළුවන්. මැටිගොඩෙන් කැමති නිර්මාණයක් කරන්න පුළුවන්. නෑ අපේ හාමුදුරුවන්නේ.සා කොටිසිංහයෝ අපි හදල හරියන්නේ නෑ අප. අදන් ඕනි හාවෙෙක් මුවෙක් හැබැයි ඕනි තැනදි නැගී සිටින්න පුළුවන් පෞර්ෂත්වයෙන් යුතු මනුස්සේ. එක තාම වැදගත්දය. ඒසේ සිහිපත් කරමින් අද අපි පින්කම අවසන් කරනවා. අද මේ පින්කමෙහි දායකත්වය දරලා කටයුතු කරන්නේ ගාල්ල කොස්ගොට දෙටු ජනපදිහි විද්‍යා සමාධි විජේසය කර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති අතපත්තු කන්දේ විමලසාර අපේ හාමුදුරුව. ති ඔබහන්සේ පිළිබඳ අපි නැවතත් අගයමින් සතුටු වෙමින් අද පින්කමට වැඩමවීමත් භාග්‍යයක් කොට සලකනෝ. හාමුදුරුවන්ගෙත් අම්මයි තාත්තා. ඒවගේම නොඹර පනස්සටෙන් අට කඩුගල පන්සල පාර ලිපිණේ පදිච්චි රේණුකාමීගාවත්ත සමන් ජයතුන්ග ඒවගේම ජගත් මීගාවත්ත තිලක් මීගහවත්ත චන්ද්‍රාකාන්ති මිහිගාවත්ත අරුණා කුමාරි ගහවත්ත දමිත් මීගහවත්ත ඇතුළු පවුලේ හැමෝම. මෙ හැමෝම එකතු වෙලා පින්කම කරලා පින් දෙන්නේ වසර තුනකට පෙරමිය ගිය මීගහවත්තේ රණවීර තාත්තා පොටෝය එකේ හිනාවෙලා ඉන්නේ තුමා තින් ඔබට මේ ගමනට අඩිතාලම දාලදීපු මනුස්්‍යය තමයි ඔය ඉන්නේ ආදරණීය පියතුමනි ඔබතුමන්ටත්. වගේම වසර දේකට පෙරමියා පරලොවයන්තේ දුුණු රණසිංහ කළුමැදිරිගේ ගුණවතිී යම්මා. එ අතන ඉන්නව පොටෝය එකේ යාදරනීය මෑනියන්ටත් පියතුමාටත් පවුල්ලට සම්බන්ධුව මියගිය සියලු ඥාතීන්ටත්. මේ පින් අනුමෝදන් වේවා. දුකකනං දුකින් අතමිදේවා සැපවත් වේවා ප්‍රාර්ථනය බෝධියකින් නිවංදකවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. හවගේ මෙසිද්ධ කරගත්තාූ සියලු පින්කම්මල බලය ශක්තිය කරනකොටගෙන අප විමලසාර හාමුදුරුවණ ඔබහන්සේටත් මේ සම්බන්ධ වෙලා ඉන්න දරු පිරිස ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් හැමෝටමත් ගේ දම් සතරකාරය මණ්ඩලේ හැම දෙනාටමත් නායක හාමුදුරුවන්ටත් අපි හැම දෙනාටමත් උතුම් නිර්වානාාවබෝධය පිණිසම මේ පිනවේවා කියල සාදුඛයන්. හැවගේම සිද්ධ කරගත්තා වූපිං දෙවියෝවනු මෝදං වේවා දෙවියන්ගේ පිහිටාසිිරුවාදය ආරක්‍ෂාවරැකවරණේ අපි හැම දෙනාටම ලබේවා සැලසේවා දෙවියන්ටත් ප්‍රාර්ථනයබෝධියකින් උතුම් නිර්වානාවබෝධීම වීවා කියනැහැඟීමෙන් පින්දෙමු. ආකා සට්ටහාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඥ්ඥන්තන් අනුමෝ ොදිත්වාචි රංගරක්කං තුළෝක සාසනං ආකා සට්ටාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිිකා පු්ඥන්තන් ආකාසට්ටහාච බුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් චිරංරක්කං තුලෝකසාසනං හැමෝ මොහොමවැදගන්න මංආශිරවාද කරල ගාථාවකය. හබිවා දැනසීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලංආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සංපත්ති මේවච්ච අතෝනි්භාන සංපත්තිී මිනාතේ සමිජ්ජතු හැම දෙනාටම තෙරුවන් සරණයි.